අපි හැමෝගෙම ජීවිතවල සුන්දර මතකයන් එකතු කරන්න හැකියාවක් තියෙනවා. ඒ මතකයන් එකතු කරන්න හොඳම කාලේ පාසල් ජීවිතේ. පාසලේ ජීවිතේ සුන්දර මතකයන් සමග අපි හෝරාවක් ආරම්භ කරන්න සූදානම්. ඒ තමයි මාත රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පාගමන. හෝරාව පුරාට කතා කරන්න ඒතරක් නේ උන්ගේ පාගමන සමග ඔබත් එකතු වෙන්න. ඒ අද ටොප් ලයිට් සමග. ගමනේ තියෙන සුන්දරත්වය අනිවාර්යයෙන්ම අපි විඳින්න ඕනේ තවත් කණ්ඩායමක් එක්ක කතා කරන ගමන් මොකද්ද ඔයාලගේ බැච් එක අපි 2012 අපි හැමදාමත් අලුත් දෙයක් කරපු කණ්ඩායමක් අපි ගිය අවුරුද්දෙත් එහෙමයි මේ අවුරුද්දෙත් එහෙමයි අපි ඉදිරියටත් එහෙමයි කණ්ඩායමක් ඉදිරියට කතා කරන ඔයා කවුද මගේ නම පසු කොහම ජීවිත සුන්දරයි ඔයාගේ නමත් කිව්ව ප්‍රවීන් යාළුවෝ කොච්චර ඉන්නවද බැච් එකත් එක්ක 200 ගණක් ඉන්නවා අපි කොහම ජීවිත නියම ජීවිත සුපිරි මේ බැච් එකට කොච්චර ආදරයක් තියෙනවද අනවගේ කණ්ඩායමක් ඉන්නවා මොකද්ද කණ්ඩායම අපි 96 යාළුවෝ කොච්චරක් ඉදිරිය ඉන්නවද අපේ 100යි කොහම ජීවිත ජීවිතේ සුන්දරයි කොච්චර කාලෙකට පස්සේද යාළුවෝ හම්බුනේ දැන් සමහර අය අවුට් වෙන පස්සේම හම්බුනාමයි මේ ඔයා කවුද මම ගයන් හෙට්ටිය මේ කොඩියත් එක්ක කොච්චර කාලයක් ඉඳලා තියෙනවද අපි අවුරුදු 13ක් මේ කොඩියත් එක්ක ඉඳලා තියෙනවා කොච්චර දුරක් යන්න තියෙනවද කිලෝමීටර් 2ක් විතර වගේ වටයක් යන්න තියෙනවා මොකද්ද මාතරට කියන්න හදන්නේ අනිවාර්යෙන් අපි ගැන අපිත් එක්ක එකතු වෙන්න අපේ ෆන් එක බලන්න කියලා කාට ඔයා කවුද මම ප්‍රියාන් ගොඩක් දුර යන්න දිනවා තව කොච්චර යන්න දිනවා තව මං ඉතින් පටන් ගත්ත විතරයි තාම පාට කීපයක් තියෙනවා මොනක් තියෙන පාටවත් බ්ලූ ඇන් ගෝල්ඩ් වා කවුද මම ඊශාන් වෙදගේ මේ ස්කෝරේට කොච්චර ආදරේ මගේ මවුට වගේ ආදරේ ගොරාහුල ගෝ වා කවුද මම ප්‍රියංග කවුද මේක ඩිසයින් කරේ මේක අපි ටීම් එකම තමයි ඩිසයින් කරේ කතා කරොත් ඔයාගේ නම කිව්වා මම හර්ෂ වාගවද මම රශ්මික යාළුවෝ ගොඩක් ඉන්නවා කොහමද ගමන නියමයි අති විශිෂ්ටයි වා කවුද සමිත මේ කොඩියත් එක්ක කොච්චර කාලයක් ඉඳලා තියෙනවද අවුරුදු 4 5ක් විතර වා කවුද හලෝ මම නලින්ද නලින්ද මොකද්ද දවස ඇත්තම එලා කිරිකොල්ල 98 කන්දෑම එලා කිරිකොල්ල අපි රාහුල කට්ටියත් එක්ක කතා කරන්න හදන්නේ මොකද්ද මේ කණ්ඩායම 2011 මොකද්ද ලංකාවටම කියන්න හදන්නේ ඇත්තටම රාහුලේ කියන්නේ සුපිරි ස්කෝලයක් මේකෙන් ගොඩක් ජයග්‍රහණ රට ගෙනත් දීලා තියෙනවා ගොඩක් ආල් ශිෂ්‍යෝ ගොඩක් වැඩ දාපු කොල්ල මේකෙන් බිහිලා දෙනවා ඉතින් අපි කියන්නේ රාහුලේ ඉස්සරහටත් එක එදත් එක අදත් එක ලංකාවේ එක රාහුලේ වාගේ නමත් කිව්ව ලසිත් කොඩිපලේ මොනාද ස්කෝලේ වෙනුවෙන් කරන්න හදන්නේ ආයේ කරන්න තියෙන ඔක්කොම දේවල් කරනවා ස්කෝල වෙනුවෙන් ඉදිරියටත් එහෙමයි 2011 බැච් එක මේ ඔක්කොම දෙන එකතුල මේ විදියට ශක්තිමත් විදියට අපි ඉදිරියට යනවා. ආ කවුද? මම නුවන්. කොහොමද ඉස්කෝලේ ජීවිතේ? ඇත්තටම සුන්දරයි. අදත් ඒ සුන්දරත්වයේ විඳිනවා. කොහොමද ගෙවෙන්නේ? එකෙන්ම අනිවාර්යෙන්. ඇත්තටම රාහුලට ගොඩක් ආදරෙයි. මණ්ඩත් වඩා ආදරෙයි. හැමදාමත්. වාගේ නමත් කිව්වොත්? නදීෂාන් පුංචිේවා. කොච්චර කාලයක් තියෙනවද දවසේ මේ ගමන යන්න? අපි ගොඩක් දවස් ඉස්සෙල්ලා මේ ගමන යන්න බලාගෙන හිටියා. අද තමයි ඉෂ්ට වුනේ. ඇත්තටම ගොඩක් සන්තෝෂයි. අපි ගොඩක් කාර්යක්ෂම මේ කාර්යයට එක්කතු වෙනවා. වාගවද? මනෝජ්. වාගේ නමත් දුරංජ. විලාසිතා ගැන මොකද ඉදෙන්? අතරම ගොඩක් කැමතියි මම විලාසිතා කරන්න. මේවයි ගමනකදී අනිවාර්යයෙන් මේ දේවල් වැදගත්. මොනවද කරන්න හදන්නේ? පොඩි පන්නේක් ගන්න තමයි හදන්නේ. ඉතින් යාළුවෝ කට්ටියත් එක්ක නටලා පොඩි පන්නේක් ගන්න තමයි හදන්නේ. වාගවද? ශෂික. අතර ටවුන් එකේ කොච්චර මතකයන් තියෙනවද? ගොඩාක්. මොනවද වැඩිපුරම මතක් කරන්න පුළුවන්? ඉස්කෝලේ තමයි අපි. වාගවද? රන්සර. මේ යාළුවෝ කට්ටිය දැක්කේ කොච්චර කාලයකට පස්සේද? අවුරුදු 1.5 දෙකකට පස්සේ. ටීම් එක ඇතුලේ කොච්චර හොඳ එකමුතුකමක් තියෙනවද? ලොකු හොඳම එකමුතුකමක් තියෙනවා. ව්‍යායාම කරනගෙනද මොනවද කරන්නේ? ව්‍යායාම කරනවා මම හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්නේ. මොකක්ද ඔයාලගේ ටීම් එක?
අත්තානම් දමයන්ති පඬිතා තමන් විසීම තමන් දමණය කරගන්න ඕන තමයි අපේ ඉස්කෝලේ තේමා පාඩේ අපි දවස් 3ක් තිස්සේ අපි ඔක්කොම සහෝදරවරු එකතු වෙලා මේ විදිහට ගොඩ නැගුව අපි හැමෝගෙම හයිය මේක ඇතුලේ තියෙනවා අද අපි ඒක උපරිම ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපේ පාසල වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා මියුසික් වලට කැමති කෙනෙක් මොනවාද මියුසික් වලට කැමති ස්ටයිල් එක ඕන ස්ටයිල් එකක් ගන්න ඕන ස්ටයිල් ලංකාවට අලුත් දේවල් ගොඩක් කියලා දෙනවා මොකද්ද මේ ගමන ඇතුලේ දාලා අලුතෙන් කරන්න බලාපොරොත්තු अभी मे गमन हम दिशा राहुल कंडा गी पारे मे पार विन सकस अभी सहोद और दुहान पस अभी अद मे इवेंट एंजॉय कर राहुल राहुल जीवित අපේ ඉස්කෝලේ වෙනුවෙන් සෑම කැපකිරීමක් කරනවා අත්‍යවශ්‍යම කිව්වොත් මෑත කාලෙදි තමයි අපි මේ සමාගම හදාගත්තේ ඒ වෙනකොට මේ වෙනතුරු අපි විශාල දෙයක් ඉස්කෝලේට කළා තියෙනවා කණ්ඩායම නායකයෙක් අවශ්‍යයි නායකයෙක් විදියට මොනවද කරන්නේ නායකයෙක් විදියට මගේ කණ්ඩායම ලස්සරට පිළිවෙලට ගයිඩ් කරගෙන කාගේ උපදෙස් අරගෙන කාගේ අදහස් අරගෙන ඒ අදහස් ක්‍රියාත්මක කළා කාගේ අදහස් වලට ගරු කරමින් අපි ඉදිරියට යමක් තමයි කරන්නේ තවත් කණ්ඩායමක් ඉන්න අපි කතා කරන්න හදන්නේ. ඔයාගේ නම කිව්වොත්? ලස්සුදු නිංසර. කොච්චර සතුරක් තියෙනවද මෙතන? ඇත්තටම ගොඩක් සතුරුයි. මම හිතන්නේ 1988 වගේ ඉඳන් ආදි ශිෂ්‍යයෙක් එකතු වෙලා තියෙනවා. අපේ බැච් එකේ නු ගොඩක් කට්ටිය ඇවිත් තියෙනවා. මේ ගොඩ සන්තෝෂ මේ වගේ එකට ලැබුණේ කියලා. ඔයාගේ නමත් කිව්වොත්? එලංග. ආගෞද. කල්සර. කොහම ජීවිතේ? හොඳින්ම ගෙවෙනවා. ජීවිතේ හොඳ යාළුව කට්ටියක් ඉන්නේ. මේ කට්ටියත් එක්ක කොච්චර කාලයක් එකට හිටියද? අනිවාර්යෙන් අපි අවුරුදු 13ක් එකට හිටියා. අපි 2013 අපි හැමදාම එකට ඉන්න කොල්ලෝ. ආවකවද මම ලහිරු එනල් කාලේ තමද ඕලල් කාලේ ඕලල් කාලේ තමයි හොඳම බලාපොරොත්තු ගොඩක් තියෙනනේ මොනවද තිබ බලාපොරොත්තු බලාපොරොත්තු මේ සතුරුන් ජීවිතය ගත කරන්න තමයි ආවකවද නවෝද ආගෙන වත් ඉෂාන් කලන මොකද දවස අද දවසට යාළුවෝ ඉන්න ඉඳ නියමයි මේ හදවත ටිකක් තනියම ඉන්න හදවතත් එහෙම නැත්නම් යාළුවෝ ගොඩක් ඉන්නවා ඔක්කොම එකට කලස් ගොඩක් තියෙනවා කලස් වලින් මොනවද කියන්නේ ගොඩක් දේවල් කියවෙනවා මේකේ ආගෞද පූර්ණ මේවයි ගමනක් කවුද සංවිධානය කරේ මොකද්ද මේකේ ටීම් එක ඔක්කොම යාළුවෝ ටික එකතු වෙලා තමයි ආගෞද මම ඇසිරු ගමන කොච්චර දුරක් යන්න තියෙනවද යන්න පුළුවන් උපරිම දුර අපි යනවා එකට जीवते මම සන්තෝෂයි. ආ කවුද? මම රසික. වාගෙන මත් කිව්ව. මම චානක. සරමට දාදරේ. එහෙම තව ටී-ෂර්ට් එක. ටී-ෂර්ට් එක සරමට දෙකටම. කොහම ජීවිතේ? හොඳින් ඉන්නවා. ඔයාලගේ ගොඩක් පාටවල් තියෙනවා. මොනවද තියෙන පාටවල්? තමිල පාට, නිල් පාට තමයි අපේ ප්‍රධාන පාටවල් වශයෙන්. अनिवार्य गमन कोई
ගමන ආයි සුපිරි ආ කවුද මම පූර්ණ මොකද්ද ඔයාලා හදලා තියෙන concept එක අදවසේ ගමන ඇතුල්ලෙන් Red Bull මේ concept එක තමයි අපි හදලා තියෙන්නේ මං හිතන්නේ මේක තමයි මේ 2015 පෙරට් එකේ තියෙන හොඳම එක ආ කවුද ඉෂාන් ගමන යන අතුරුතලේ මොනවද කරන්න බලාපොරොත්තු කෙම්ම full fun එකක් ගන්න ඕන අපි රාහුලේ 15 අපි රාහුලේද राहुल කතාකරන සෝදානංග පාසලක ඉතිහාසය ගැන ඉතිහාසයේ තේ කතා කරද්දී වැදගත් දේවල් බොහොමයක් තියෙනවා කොච්චර ආදරේ දිස්කෝලෙට බලනවා වගේ අපි යන්න හදන ගමනක් මේ පාසලේ ඉතිහාසයක් තියෙනවා ඉතිහාසය ගැන කතා කරමු ඔව් ඇත්තටම අපි අසර 93ක ප්‍රෞඪ ඉතිහාසයක් එක මේ කතා කරන්නේ දකුණු පළාතේ හොඳ බෞද්ධ පාසල විදිහට අපි කතා කරනවා මේ අද පේන මේ පාගමනත් ඒකේ සුවිශේෂී අංගයක් රාහුල්ද ශිෂ්‍යනායක මණ්ඩලයේ විදිහට අපි පාසල දිනව පුරුත ආයෝගයේ මේ ආකාරයෙන් ලබා දෙනවා මේ බැච් එක ගන්න කොච්චර මහන්සි වුණාද ගොඩක් මහන්සි වුණා කොච්චර ආදරයක් තියෙනවද මේ බැච් එකට ගොඩක් ආදරේ කණ්ඩායමක් ඉන්නවා මොකද්ද මේ කණ්ඩායම මේ තමයි 2016 සීනියර්ස් බැච් එක කණ්ඩායම ඇතුලේ කොයි වගේ දක්ෂතා තියෙන්නේ ගොඩක් අයගේ ගොඩක් දක්ෂතා තියෙනවා ඒවා තමයි අපේ ශක්තිය වා කවුද නිමේෂ් මොනවාද මේ බැච් එකත් එක්ක ඉස්සරහට කරන්න බලාපොරොත්තු ගොඩක් දේවල් බලන්න වා කවුද දිනුජය දවසක් ඉස්සරහට යනවා පඩින් පඩි ඉස්සරහට යන්න තියෙන එක කොයි වගේ ගමනක්ද යන්නේ මේ ගමන ගොඩක් අමාරුයි අපි කණ්ඩායම කොහොම හරි මේ ගමන ජය ගන්න වා කවුද අතිදු අනාගතේ ලංකාවට කොයි වගේ සේවයක් කරන්න බලාපොරොත්තු රාහුලේ නම ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වා කවුද දුමිදු වාගෙනමත් ඉඳුවර ගමන කොයි වගේද ගොඩක් සතුටුයි අද මේ අපේ කවුරුත් එකතු වෙලා මේ සහභාගී වීම ලැබීම ලොකු බාගයක් වාගෙනමත් ජුනෙත් පවුලේ යාළුව ගොඩක් ඉන්නවා මෙතන යාළුවත් එක්ක කොච්චර දුරක් යනවා හුඟක් දුර යනවා මෙතනින් ගිහිල්ලා හක්මන පාරෙන් ගිහිල්ලා ඉස්කෝලට කිලෝමීටර් 5ක් යනවා වා කවුද තිසරු කණ්ඩායමේ විශේෂත්වයක් තියෙනවා මොකක්ද ඔයාලගේ කණ්ඩායම අපි නිලම විදියට යනවා රාහුලේට වා කවුද නවිදු තිර පාසලත් එක්ක කොච්චර කාලයක් ජීවත් වෙලා තියෙනවා පාසලෙන් අවුට් එක දවසේ ඉඳලාම පාසලත් එක්ක තමයි ඉන්නේ මොකක්ද විශේෂත්වය ඔයාලගේ කණ්ඩායම අපි දෙතුචොයුරු ඒ කියන්නේ කුමාරගේ විදුහල්පතිතුමා සහ ආරියවංශ විදුහල්පතිතුමාගේ කාලේ පිටස තමයි අපිත් එක්ක ඉන්නේ පාසලට ආවේ කොච්චර කාලයක් පස්සේද 81 ඉඳලා මේ ඉන්නේ යාළුවන්ගේ ටිකක් මූණවල් වෙනස්ලාද එහෙම නැත්නම් මතකයන් වෙනස්ලා තාම තරුණ වයසේ හැමම තියෙනවා මතකයන් කොයි විදියද තාමත් හොඳ මතකයක් තියෙනවා රාහුල විද්‍යාලයේ සම්බන්ධයෙන් ඉතින් අපි අදත් එය අපිට ශ්‍රීපත් කරමින් තමයි මේ ගමන යෙදෙන්නේ කවුද මම එච්.ආර්. ගාමිණී මම පාසල් කාලේ මගේ සුන්දරම කාලය මං හිතන්නේ ඉතිහාසය ගත්තොත් අවුරුදු දෙකක් ප්‍රධාන ශිෂ්‍යනායක වෙදී හිටිය එකම එක්කෙනා මම රාහුලේ ඔබතුමාගේ නමත් කිව්ව උන්ගේ ගාමිණී ඔබතුමා කවුද සෙනෙවිටක් ඔබතුමාගේ නමත් ජයරත් කොයි වගේ ගමනක් යන්නද හදන්න අපි මේ රාහුල ප්‍රෞඪ ඉතිහාසයක් දෙන පාසල තවදුරටත් ඉදිරියට ගෙන යන්න තමයි අපි මේ 60 plus කණ්ඩායම අපි රාහුලට අනුග්‍රහය දක්වන්නේ වා කවුද සිරිතිලක මේ ෂර්ට් එක ඇඳන් පස්සේ මේ බැජ් එකත් එක්ක කොච්චර ආඩම්බරයක් එනවද සාල ආඩම්බරයක් ලැබෙනවා අපිට උගන්ඩ රාහුල විද්‍යාලයේ ආදිශින් වශයෙන් වා කවුද කන්දන දේවි ඔබතුමා කවුද මම කුලවාදිනිය ඔබතුමාගේ නම මම සනත් මාතර ගොඩක් ඇවිදලා ඇති හැබැයි මේ ගමන විශේෂයි මොකද විශේෂත් සත්‍ය වශයෙන්ම රාහුල අභිමානය ඉදිරියට ගෙන යාමට මේක විශේෂයක්ද කියලා කියන ඉතින් ඔබතුමා කවුද මම ඉරාජ්ද සිල්ලා යාළුව වෙනස්ලාද නෑ 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 කිසිම වෙනසක් නෑ ටිකක් තරුණයි වගේත් පේන්නේ එහෙම නැත්නම් එහෙම නැත්නම් කොයි විදියට බැනර් එකේ නම වැරදිලා 60 plus නෙමෙයි minus plus කවුද ඔයාලගේ කණ්ඩායම මේ රාහුලේ කැඩට් කණ්ඩායම වගෙනමත් කිව්ව රතුම් ප්‍රියමන් මොකද්ද මේ බැච් එකත් එක්ක යන ගමන අපේ රාහුලේ කැඩට් ටීම් එක යන්නේ කැඩට් ටීම් එක යන්නේ මේ අපේ සාජි වගෙනමත් විවාශ් කිව්ව යාළුවෝ කට්ටියම ආරාධනා කරන ඉස්සරහට එන්න කියලා ගොඩක් බැස්ටි නා කොච්චර ආඩම්බරයිද මේ වට
ගොඩක් කාලෙම වා කවුද යුක්තික කොච්චර කාලයක් ඇඩිටින් කරලා තියෙනවද මම අවුරුදු 3ක් කරලා තියෙනවා කැම්ප් කීයකට විතර ගිහිල්ලා තියෙනවද 7කට ගිහින් තියෙනවා වා කවුද ඉසල් දෙන්න කැම්ප් එකේ ජීවිතේ කොහොමද ජීවිතේ ලොකු අධ්‍යයකයි මට ඒක නමස්කාර කිව්වොත් කුෂානි අබේරත් මොකද විශේෂත්වය මේ ගමනේ වෙස්ටර්න් මියුසික් මියුසික් කියන්නේ අනිවාර්යයෙන්ම ඕන කරන දෙයක් කොයි වගේ සහභාගීත්වයක්ද තියෙන ගමනට මට සහභාගීත්වයක් තියෙනවා ළමයිගේ කොච්චර කණ්ඩායමක් ඉන්නවද ටීම් එකේ 30ක් ඉන්නවා ගලා හැලෙන රිද්මේ නැවි ඇදියන්නේ ඇතින් ඇතට පායි සුලඟසේ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනව කාටත් එක විදියට ගිනියම්මිර සඳ සිසිලස අතරේ ආනව බලනවා මේ අපි කවුරුද කීය කිලෝව සිතුවම් කල අතරේ ආනව බලනවා මේ අපි කවුරුද කතා කරන සෝදාන අපේ තවත් යාළුවෝ පිරිසක් සමග කොයි වගේ ගමනක්ද අද? ආයි වැඩක් නැහැ කියලා ඇත්තටම මේ වෝක් එක කියන්නේ 2000 බැජ් එක කරපු හොඳ සුපිරිම වැඩක්. ටීම් එකක් ඉන්නවා ටීම් එකට කොච්චර ආදරේ? ආයි පණ වගේ. මේ ටී-ෂර්ට් එකත් එක්ක කොච්චර කාලයක් මතකගෙන ඉඳලා තියෙනවද? ඇත්තටම අපේ වෝක් එක ඇවිල්ලා මේ අපේ ඊයර එක කරන 4 වෙනි වාරය. ඇත්තටම 4 වෙනි එන්න එන්න ඒකේ උපරිම මට්ටමටම ඇවිල්ලා අද ඇවිල්ලා ඉතමත් සාර්ථකත් සාර්ථකව අපි මේක නිම කරා මට මේ කියන්න තියෙන්නේ මේ රාහුල වෝක කියන්නේ ඇත්තටම කාටවත් කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක් කියලා. වා කවුද? මම වරුණ අසංගබේ නායක. වා කවුද? මං ගයන් දේවසුරේන්ද්‍ර. යාළුවෝ ගොඩක් ඉන්නවා ටීම් එකේ නම් වල ටීම් මතක් කරු. අපි මේ සමරේ ජයමුණි බෙම්සිත් අපේ වාසිත ලේකම්තුමා අපේ දෙදා මේ මව් සමිතියේ මාලිත් අමල් කොච්චර දුරක් ඇවිද්දද? කිලෝමීටර් 7ක් විතර. හැමදාම ඔය විදිහට ඇවිදින්න තිබුණා හොඳයි කියලා හිතනවාද? අනිවාර්යෙන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? මම ස්ලිම් වෙනවා. ආ කවුද? මම කසුන්. පෞලි ඉස්සර පොඩක් කිව්වොත්? මම කසාද මැදලා මගේ දරුවෙක් ඉන්නවා. ඇත්තට අපි 2000 කණ්ඩායම වශයෙන් ඉතාමත් සාර්ථකව බෝක් එක අද නියම කරා. ඔයාලගේ කාලේ විඳපු දේවල් අදවසේ මෙයාලටත් විඳින්න පුළුවන්. ඇත්තටම පුළුවන් කියලා හිතනවා මොකද රාහුලෙන් අපිට ලොකු පන්නරයක් ලැබෙනවා. ඒ පන්නරය තුලින් අපි 2000 කණ්ඩායම ආදිසි සංගම් කණ්ඩායම් 40ක් තුලින් ඉතාම සාර්ථක කණ්ඩායමක් ලෙස අපි නැගී ඉඳලා තියෙනවා. අපි ඉතාමත් හොඳ ප්‍රෝග්‍රෑම් කීපයක්ම කරලා තියෙනවා. ඉතින් අද වෝක් එක අපි ඉතාම සාර්ථකව නිම කරා. ඉතාමත් සතුටුයි අපි සියලු දෙනාටම. වාගෙනමත් කිව්ව තෙම්සිත් මතුරුංග. ගමන ඉස්සරහින්ද හිටියේ පිටිපස්සෙන්? ඉස්සරහින් උත් හිටියා, මැදින් උත් හිටියා, පිටිපස්සෙන් උත් හිටියා. සීනෙන් සීනට ඔබ එනවා මොනවද හෙමිට මුමුණනවා හදවත රිද්මෙද නවතිනවා මොහොතින් යලි නොපෙනී යනවා සීනෙන් සීනට ඔබ එනවා මොනවද හෙමිට මුමුණනවා හදවත රිද්මෙද නවතිනවා මම චින්තන. පොලිස්සර පොඩ්ඩක් කිව්වොත්? මම චින්තන අම්මයි තාත්තයි අක්කයි නංගි. ආ කවුද? මම හසිත. කොච්චර කාලයකට පස්සේ ඉස්කෝලේට ආවේ? අවුරුදු 16කට පස්සේ. ගොඩක් වෙනස් වෙලාද ඉස්කෝලේ එදා වගේමද? එදා වගේමයි. කවුද? මම මංජල විජේවන්ත. ටීම් එකක් ඉන්නවා. ටීම් එක කොයි විදියටද ඉස්සරහට අරයන්නේ? අතරම මගේ 2000 කණ්ඩායමේ ටීම් එක ඉතාමත් ශක්තිවන්තව ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ කණ්ඩායමක් ඉන්නවා අපිට. ඒ වගේම රාහුලේ නගා සිටවන් අපි අතරම එකෙම අපි
ටීම් එක ඇතුළේලා ඉන්නවා. ඔයා කවුද? මම අසංක. ඔච්චර දුරක් ඇවිද්දාද? අම්මෝ මට හිතෙන්නේ මේ තරම් දුර ඇවිදලා නැහැ. මගේ ජීවිතේ ඊට වඩා දුර ඇවිදින්න පුළුවන් රාහුල වෙනුවෙන්. අපේ 2009 වාසික සිල්ලා තමයි අපේ අපිට නායකත්වය දෙන්නේ අපේ නියමුවා. එයත් එක්ක අපි ඉන්න ඕන වෙලාවක. මම හිතන්නේ අපි රාහුලේ ඉස්කෝලේ අන්තිම රවුට් එක අවුරුද්ද මොකක්ද? අපි 2000. ඔයා කවුද? මන්තුල ගුණසේකර. ආයි පාර ඉස්කෝලේ යනවද? ආයි පාර ඉස්කෝලේ යන්න පුළුවන්. එම යනවා නම් මොන වගේ පන්තියකටද යන්න ආස? ආ 13 12 13 හොඳයි. ඒ ලෙවල් හොඳයි. කණ්ඩායමකට නායකයෙක් අවශ්‍යයි. අපි කතා කරන සූදානම් මේ කණ්ඩායමේ ලේකම් මහතා තමයි. කොච්චර සතුටෙන් අද දවස ආරම්භ කරාද? ඇත්තටම විශිෂ්ට දවසක් අද. බොහොම සතුටින් තමයි අපි මේ දවස අද දවස ගෙවුනේ. මම හිතන්නේ 12000ක පමණ ආදි සිසුන් පිරිසක් පාසලේ 5000ක පමණ සිසුන් පිරිසක් සමග මාතර නගරය වීථි සංචාරය කළා. දැන් අපි අවසානයේ ළඟා වෙලා තියෙනවා. බොහොම ආඩම්බරයක් තමයි දැනෙන්නේ රාහුලෙක් වීමගෙන. අඩින් අඩි ඉස්සරහට යන්න ඕනේ. ගමනක් යනකොට බොහෝ දෙනෙක් එකතු කරන්න ඕනේ. කොච්චර පිරිසක් මෙතනට එකතු වුණාද? ඇත්තටම ගොත් අපේ වසර කණ්ඩායම් ආදිශ්‍ය වසර කණ්ඩායම් 40ක් පමණ අද දින පැමිණලා තිබ්බා මේ වැඩසටහනට. ඒක තමයි මං හිතන්නේ අපි ලැබපු දියුණුව. ගිය පාරට වඩා මේවර සහභාගී වූ අධිස කණ්ඩායම් වැඩි වෙලා තියෙනවා. මේ වගේ පාගමනක් තියලා මුළු ලංකාවටම මොන වගේ දෙයක්ද කියන්න බලාපොරොත්තු වෙන්නේ? මං හිතන්නේ අධිස සංගමයේ වශයෙන් අපි විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කරන කැපවීම අතිවිශිෂ්ටයි. ආදි ශිෂ්‍යෝ රාහුල ආදි ශිෂ්‍යෝ හැම වෙලාවම ඉදිරිපත් වෙනවා රාහුලේ දියුණුව වෙනුවෙන්. මං හිතන්නේ ඉදිරි අනිත් පාසල් වලටත් එය ආදර්ශයක් වෙයි. සතුරුන් ඉන්න වෙලාවක සතුරුන් ඉන්න පිරිසක් එක්ක අපි කතා කරන් සෝදානම්. ඔයාගේ නමත් කිව්වොත්? මම මනිදු. ඉස්කෝලේ ඩාබු කාලේ කොයි වගේ කාලයක්ද? ඇත්තටම සොඳුරුයි. මොකද මං පාසල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරා. ශ්‍රී ලංකා අnder 19 පහල කණ්ඩායමට පවා තේරුණා. ඉතින් මේ වගේ දෙයක් සංවිධානය කිරීම නිමිත්තෙන් අපේ ආදි ශිෂ්‍ය කණ්ඩායමට මම ඉතාමත් සතුටු වෙනවා. මොකද බොහොම කලාතුරකින් අපි එකතු වෙන්නේ. ඒකින්ද පුදුම සතුටක් තියෙනවා. ආ කවුද? මම හරිදු විජේ. කොහමද දවස? හොඳයි. ඇත්තටම ගොඩක් සතුටු වුණා. අපි අසෙන් සතුටු වෙන්න දෙනවද? එහෙම නැත්නම් තවත් දුර යන්න තියෙනවා? ඇත්තටම ගොඩක් දුර යන්න තියෙනවා. අපේ යාළුවෝ කවුරුත් එකතු වුණා. අපි මුළු ඕල් බොයිස්ලා කවුරුත් එකතු වුණා. ගොඩම සතුටුයි. ගොඩක් කවුද? මම සුපුන්. කොහමද දවස? අද දවස නම් ෆුල් පාන්. ආයි ඉස්කෝලේ යන්න තියෙනවා. මොන වගේ පන්තියකටද යන්නේ? ඇත්තටම එක වසරේ දැන් යන්න තියෙනවා. ගොඩක්ම හොඳයි. හේතුවසරේ හිටපු මිස්ලා කීප දෙනෙක් අපි ආදරෙන් මතක් කරමු. සංජමීස්, හර්මීස්. ඇත්තටම ගොඩක් මේක ඉස්ලාම කියන්න ඕන OB එකට ස්තුතිවන්ත වෙන්න ඕන. අපි කවුරුත් හැම බැජ් එකකම මිනිස්සු අඳුර ගන්නවා. ජීවිතේ අපිට ඕන හැම බැඳීමක්ම අපි ඉස්කෝලෙන් හම්බුණා. ඒ කියන්නේ අපි දෙවනි අම්මා අනිවාර්යෙන්ම. අපි අම්මගෙන් පස්සේ අපි මෙතන ඉන්නේ මේ ඉස්කෝලේ නිසා. ආයි ඉස්කෝලේ ගුරුවරු බොහෝ දේවල් කියලා දෙන්නේ නැති. ඒ පාඩම් හරියට ඉගෙන ගත්තද? එහෙම නැත්නම් ඒ දේවල් වලින් තව ඉස්සරහට යනවා? ඔව්, ඒ දේවල් වලින් ගොඩක් ඉස්සරහට යනවා. ඒකෙන් හේතුව දෙන්නේ අපි මම කැම්පස් කැලණි කැම්පස් එකේ ඉන්නේ. ඉතින් ඒ දේවල් ගුරුවරු හරියට කියලා දුන්න නිසා ජීවිතේ ගොඩක් අත්දැකීම් ආව නිසා ගොඩක් ජීවිතේ දිනපු නිසා තමයි ඒ වගේ තැනකට ගියේ. ඒ හැම දෙයකටම ලස්සනම ලස්සන අඩි දාලා මැදිරි මෙන්න මේ රත්තරන් දෙවනි අම්මා නිසා. සුලංගේලලේනා මල්සේ රංගපා අප පාසල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ සුලංගේලලේනා මල්සේ රංගපා අප පාසල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත යාලය මැව් වෙනසක අරුමේ. රිදුනු සිත මාගේ සනසෙන්න ඕනේ උණුහුමේ පෙර වගේ දැවටෙන්න ඕනේ සිතුවාට ඒ වගේ ඔයා එන්නේ වගේ පාළුයි ජීවිතේ රිදුනු සිත මාගේ සනසෙන්න ඕනේ. පාසලේ මතකයන් හැමදාමත් සුන්දරයි. ඒ සුන්දර මතකයන් එක්ක හැමදාමත් ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. අද දවසට එකතු වෙන්න කොච්චර බලාපොරොත්තු තිබ්බද? ඊපස්සේම අපිට දැන් සති 3කට විතර කලින් තමයි මේ ආරාධනාව ලැබෙන තිබුණේ. අපේ ලංකා නිරෝෂන් නායකතුමා රාහුල ආදිශේක් වශයෙන් අපි බොහොම ආඩම්බරයෙන් යුතු තමයි මේ ප්‍රසංගයට සහභාගී වුණේ. ගමනක් යනකොට හැමෝම එකට යන්න ඕනේ. කොයි වගේ ගමනක්ද කි? අද බොහොම අපුරු දවසක්. හැමෝම එකතු වෙලා අපි රාහුල ආදිශේක් හැමදෙනාම වගේ හිටියේ. බොහොම සතුටින් සුපිරි ගමනක් ගියා. බැච් එකක් විදියට ඔයාලගේ බැච් එක මොකද්ද?
අනිවාර්යයෙන්ම මම හිතන්නේ රාහුල කියන්නේ ලංකාවේ හැමෝමත්ම දන්න විශේෂම කියන 2000 බැච් එක තමයි අපේ බැච් එක. ඉතින් ගොඩක් ආඩම්බරයක් දවසේදී. සප්තස්වරයේ කොයි හරියද හරියටම ඉගෙන ගත්තේ පාසලේ? මම ඉගෙන ගත්තේ හලාවතේදී. වා කවුද? තරංග. නිහඬ කෙනෙක්ද? එහෙම නැත්නම් පාසලේදී ටිකක් කටකාර චරිතයක්ද? නිහඬයි. ඒ නිහඬකමත් එක්ක ටීම් එක ඇතුලේ කොයි වගේ තැනක්ද තියෙන්නේ? ෂේප් එක ඉන්නේ කරන්නේ. ඉස්කෝලේ කාලේදී ගොඩක් කරලා කොණ්ඩේ වවන් try කරා. කොහොමද නෑ මේ මියුසික් වලටම තමයි මේ. වා කවුද? මම නලින්. කොහොම කණ්ඩායමක්ද වටින්නේ? හොඳ සංගීත කණ්ඩායමක් ඉන්නේ. නායකයෙක් වෙන්න ආසාවක් ඇති. කොයි වගේ නායකයෙක් වෙන්න දාස? නායකයෙක් හොඳ නායකක අදසිමත් නායකයෙක් වෙන්න. සම ගායකයා කවුද? මම පුනදාස කපුගේ. ඒ වගේම සුනිල් ඉදිරිසිංහ මහත්තයාගේ ගායකයෙක්. වාගේ නමත් කිව්වොත්? මම ලංකා. පාසල වෙනුවෙන් කොච්චර සේවයක් කරනවද මේ සංගීත කණ්ඩායම? ඇත්තටම මමත් රාහුල ආදි ශිෂ්‍යෙක්. ඇත්තටම සතුටුයි අපි මේ බොහොම කැමැත්තෙන් මේක බාරගත්තා. ඉතින් වැඩේ හොඳටම කරා කියලා හිතනවා. හොඳ කමෙන්ට්ස් තියෙනවා. ඉතින් සතුටුයි ඇත්තටම ගොඩක් සතුටුයි. කොච්චර දුරක් ප්ලේ කරාද? අපි මේ වෝකේ ස්ටාර්ට් එකේ ඉඳලා ඉවරනකම්ම ප්ලේ කළා. ඊට පස්සේ ඉවර වෙලත් ප්ලේ කරා. ආ කවුද? චන්දන. ගමන ආරම්භ කරන්න සූදානම. ඒ ගමන කොයි විදිහටද නවත්වන්න සූදානම්? ඇත්තටම සතුටින් සමගියෙන් තමයි හැමදේම වෙන්න ඕනේ නේ. පාසල වෙනුවෙන් මොනවාක් සේවයක්ද කරන්න සූදානම්? ඇත්තටම මේ දිවි හිමියන් කැපලා වැඩ කරනවා මම සූදානම් මොන වෙලාවක අපේ ටීම් එකම මාත්‍රසි ඔක්කොම. ආ කවුද? මම සමීර ඉදිරිසිංහ. ඉතින් හොඳම පාඩම කියලා දුන්න ගුරුතුමා කවුද? මගේ ඇත්තටම සංගීතාචාර්යයා තමයි මතක් වෙන්නේ මට මේ වෙලාව උස්කා කරුණ අර්ථ සාදරයෙන් මතක් කරනවා. යා කියලා දීපු පාඩම් අද කොච්චර වටිනවද? ජීවිතේ විද්‍යාලයෙන් කොලෙජ් එකෙන් එළියට ගිහිල්ලා ජීවත් වෙන්නේ කොහොමද? හැසිරෙන්නේ කොහොමද? අපි නමක් හදාගන්න කොහොමද කියලා විෂය ධාරාවට අමතරව කිගල් දීපු දේවල් හැමදේම මතක් වෙනවා. උතාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිප් කිරි පෙව් මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ රන්මසු පට පිළි අබරන උරන වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා සුදුහාමිනේ ඇත බිතු සිතුවමක් වේලා සුදුහාමිනේ ඇත බිතු සිතුවමක් වේලා අපි කතා කරන සෝදානං ආදිශිෂ්‍ය සංගමයේ උපසභාපතිතුමා සමග යමුණු මහතා මහත් සමග සිටිනවා අද ගොඩක් සතුටු කෙන දෙන දවසක් කොච්චර කාලයක් මේ සඳහා වෙහෙසුණාද හැමෝම මම හිතන්නේ ප්‍රථමයෙන්ම මම හිරු නාලිකාවට රාහුල විද්‍යාලය ආසංගමයේ ප්‍රණාමය ගෞරවය ස්තුතිය පුද කරනවා මම හිතන්නේ ඉතාමත්ම අපේ ශක්තිමත් රාහුල විද්‍යාලයේ මව් සංගමයේ ආසංගමයේ ඉතාමත්ම පවර්ෆුල් කණ්ඩායමක් අපේ මව් සංගමයේ සිටින්නේ හොඳ ලේකම්තුමා ඇතුළු සංවිධායකතුමා අනිකුත් නිලධාරී සියලු දෙනාම මම හිතන්නේ එකා වගේමෙන් මෙය සාර්ථක කරගන්නට මම හිතන්නේ අපිට පිටුවහලක් වුණා ගමනක් ආරම්භ කරන්න පළවෙනි අඩිය තියන්න ඕනේ කොයි විදිහටද ගමන ආරම්භ කරේ ඇතෝෂෙම බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් ෆෙරට් එක නිර්මාත්‍රරයා මම කිව්වොත් එක නිවැරදි මොකද මීට රාහුල විද්‍යාලයේ 1987 88 වර්ෂයේ සාමාන්‍ය පාගමනක් ලෙස තිබිච්ච එක 2013 2014 ඒ වගේම 2016 නිර්මාණය කරා බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් ෆෙරට් ප්‍රදර්ශනාත්මක රථයක් සහ රථ තුලින් සහ විද්‍යාලයේ ඓතිහාසික විදහාපාන අංග උපාංග උපයෝගී කරගෙන මම දැන් සියලුම රාහුල විද්‍යාලයේ විදුලි ශක්තිය නේක රාශි කරා මම හිතන්නේ ඒකයි අපේ මව් සංගමයේ තුලින් කරපු එකම කාර්යභාරය උනේ. පාසල වෙනුවෙන් දෙයක් කරන්න අවස්ථාවක් හම්බුණොත් ආදිශිෂ්‍ය වශයෙන් මොන වගේ දෙයක්ද කරන්නේ? සෑම වෙලේම ආදිශිෂ්‍ය තමයි පාසලේ පිටපස්සෙන් සිටින්නේ. සෑම අංශයකින්ම මුදල් සහ සියලුම ශ්‍රේෂ්ඨයන් සඳහා රාහුල ආදිශිෂ්‍ය සංගමයේ තමයි මව් සංගමය ඉතාමත් කාර්යභාරයක් කරන පාසලේ සෑම ක්‍රීඩාවක් සහ බාහිර අධ්‍යාපන හැම අංශයේම මුදලින් ශ්‍රමයෙන් සියලු දෙනාම සුබපතනන් ඒකරාශි කරමින් මේ රාහුල භූමිය මම හිතන්නේ මේ රාහුල ගොඩනැගිලි වර්ණවත් කරන්නටත් දායක වුණා අපේ රාහුල ආදිශිෂ්‍ය.
සීනෙන් ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිතලත් වෙනවා රෑ සීනෙන් ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිතලත් වෙනවා මේ බැඳුනු සේනේ ගෙදීනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ අපේ ලෝයේ ගෙදීනද අප තනි වන්නේ රෑ සීනෙන් ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිතලත් වෙනවා අසම ගායකයකෝ මේ සියන් මීරන් කාලෙන් කාලට ජීවිතේ වෙනස් වෙනවා හැමෝම වෙනස් වෙනවද එක විදිහේ ටීම් එකක් නෑ දවසින් දවස වෙනස් වෙනවා මොකක්ද ඔයාලගේ ටීම් එක අපි 2014 ඒ ලෙවල් සෙට් එක තමයි මේ ඔයා කවුද ආසිරි කොයි වගේ ගමනක්ද යන්න සූදානම ඉදිරියට හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙන ජීවිතේ ඔයා කවුද සඳරුව ටීම් එකේ කට්ටිය නම් වශයෙන් මතක් කරෝ ආසිරි සමිත් ඩිල්ෂාන් කලන විහාන් අපේ කාවින්ද ඉසුරු තරණ ඉදිරි නම් ගොඩක් තියෙනවා කාඩ් ගොඩක් ඇති මොනවද තියෙන කාඩ් මොටියා උපාලි ඔය වගේ ගොඩක් ඒවා තියෙන දැන් මතක් වෙන්නේ නැහැ කවුද ඩිල්ෂාන් ස්ටයිලර්ට කොයි වගේ තැනක්ද ජීවිතේ තියෙන්නේ ලොකු තැනක් තියෙනවා ඉතින් කියලා විලාසිතා හොයාගෙන යන කෙනෙක් එහෙම නැත්නම් යාළුව කරන දේවල් බලන් ඉඳලා කරන කෙනෙක් හොයාගෙන යනවා කොයි විදිහද මෙයා මෙතනදී හැමදේම හොයාගෙන යන අවස්ථාව තියෙන්නේ ලොකුවටම ඉතින් තියෙනවා ඉතින් හොයාගෙන යෑම තමයි මගේ ස්ටයිල් එහෙම ලොකුවටම තියෙනවා ඔයා කවුද කලන ලංකාවේ පාසලක් විදියට මේ පාසලේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඔයාලා මොනවද කරන්නේ පුළුවන් උපනම දායකත්වය දෙන හොඳ පැත්තෙන් ඉස්කෝලේ හැමදේටම සහභාගී වෙනවා අපේ කැපවීම අපි අනිවාර්යෙන් ඉස්කෝලේ වෙනුවෙන් දෙන හැමදාම හැබැයි යාළුවා කවුද ඉන්දුව ඇවිද්ද පය 18 එහෙම කියලා කොච්චර දුරක් ඇවිද්දද කිලෝමීටර් වශයෙන් නම් දන්න රාහුල වෙනුවෙන් ඇවිදින උපරිම මේ හැමෝම කණ්ඩායමක් කණ්ඩායමේ බලාපොරොත්තු මොනවද අනේ මම ඉදිරියටම යන්න තම රාහුල වෙනුවෙන් ටැටූස් වලට කැමතිද මොකද මේ ස්පෙෂල් ටැටූ එක ඉට්ස් මයි නේම් ෂෝට් නේම් රන්දිම සංජීව ෂෝට් රන් ඔයා කවුද මම විහාන් පෞලිස්සර පොඩක් කිව්ව මායි නංගි අම්මයි තාත්තා උන්චි පෞල ගොඩක් කලකට වටිනවා මේ පෞලට කොච්චර ආදරේ මේ පෞලට ගොඩක් ආදරේ මොකද විශේෂත්වය මේ පෞල ඇතුලේ තියෙන මේක අපි 2014 අපි රාහුලේ අපේ ටීම් එක ඉස්කෝලේ පටන් ගන්න කන්ද කැමති එහෙම නැත්නම් ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකන් ඉස්කෝලේ පටන් ගන්නක ආයි පාරක් අවස්ථාවක් හම්බුණා කී වසරකට යන්න ආස ඕන වසරකට යන්න ආස ආ කවුද ඉසුරු ගුරුවරු කීප දෙනෙක් මතක් කරොත් ජීවිතේ හොඳ පාඩම් කියලා දීපු උපාලි සර් ඉන්දුනි සර් සිරිස ආ කවුද තරණ මීරන් ඉස්කෝලේ මොනවද කරපු ක්‍රීඩා ක්‍රීඩා නම් කරේ නෑ යාළුව එක්ක අතර තමයි ගත්තේ ඔයා කවුද ආශා යාළුව ගොඩක් ඉන්නවා මොකද විශේෂත්වය මේ කණ්ඩායමේ ඔක්කෙම ඉතින් එකට ඉන්න හැමදාම සෙට් එකමයි ආන දෙයක් නෑ අපේ කොල්ලෝ ටික ජය වේවා සමහර ඇස් මතක තියාගත්ත කාලයක් තිබ්බද එහෙම නැත්නම් ඒවත් අමතක කරලා තියෙන හැමදාම මතක අපේ කොල්ලෝ ටික අවදාත් අමතක වෙන්නේ නෑ හැමදාම අපි කඩ ඉන්නවා අනිවාර්යෙන්ම සිත ගාව තරුවක් වීලා උන් කාලේ අමතක වීලා ඇයි මාගේ ලෝකෙන් මිදිලා සිත් යහනේ මා තනි කරලා ඔබ ගියේ මා දමා රිදුණු සිත මාගේ සනසෙන්න ඕනේ උණුහුමේ පෙර වගේ දවටෙන්න ඕනේ මාගාව සෙනෙහෙන් බැඳිලා ළඟ ඉන්න දියුරුම් දීලා අමාවක මා ළඟ තියලා සඳවතිය පාවී ගියා සිහින බොඳ වේලා රිදුණු සිත මාගේ සනසෙන්න ඕනේ උණුහුමේ පෙර වගේ
දැවටෙන්න ඕනේ සිතුවාට ඒ වගේ ඔයා එන්නේ වගේ පාළුයි ජීවිතේ මා කවුද මම වාසික නිලාන් සිල්වා කොහොමද දවස විශේෂයි යාළුව ගොඩක් ඉන්නවා මේ කට්ටියත් එක්ක මොනවාද ලංකාවට කියන්න හදන්නේ කියන්න තියෙන්නේ අද දින මෙම විශිෂ්ට වූ ව්‍යාපෘතියට පැමිණි සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි මේ අති විශිෂ්ට ව්‍යාපෘතියක් වුණා මගෙන් 12000ක වගේ පිරිසක් මේකට සහභාගී වුණා ඒ පැමිණි සියලුම ආදි සිසුන්ට බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වීම ගැන මම චතුරයි ලංකාවේ කොයි කොයි ප්‍රදේශවලින්ද කට්ටිය අවිල්ල ඉන්නේ දැන් නම් මගෙන් දැන් හැමදැනම අපි ආයේ ඉන්නවා මුළු ලංකාව පුරාම ඉතින් ගොඩාක් ලොකු සතුටක් අපිට හැමෝම අද එකතු වෙන්න ලැබීම ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සංවිධායක මණ්ඩලයට ඇත්තටම කවුද මම සුදීද අනාගතේ මොනවාද පාසල වෙනුවෙන් කරන්නේ? අතරම ගනම් පාසල වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් මං වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේවල් මම කරනවා මූලික වශයෙන් හරි ඕනම දෙයක් අතරින් මං කරන්න ඕන දෙයක් කැමතිම. කවුද? මම මලිත්. පාසලේ ගොඩක් සුන්දර දේවල් තියෙන තියි. අමතක කරන්නම් බැරිම තැන කොයිද? ඔව් අපි මෙහෙම අපි පන්ති කාර්යයේ පන්ති කාමරේ අපි එක මුසුව එක හැමෝත් එක්කම වැඩ කරපු කාලේ කවදාක් තමත කරන්න බෑ අපිට. කවුද? සජින්. ටීම් එක ගැන කොච්චර ආදරෙන් කතා කරන්නේ? මේ ගැන ආයි සුපිරිම නියමයා. වා කවුද? මම හසන්ත. දවසේ කොච්චර වෙලාවක් මේ දේ රැඳෙන්න අවස්ථාව තියෙනවද? අද දවසම පුළුවන්. මොකද යාළුවුන් ගක් කාලෙකින් හම් වෙන්නේ. හැමෝම එක්කද සතුටින් තමයි හිතාගෙන ඉන්නේ. මේ බැජ් එක මාතරට කොච්චර වටිනවද? කියලා නිම කරන්න බෑ. මොකද මේ රාහුල එකයි තියෙන්නේ දකුණු පළාතරම. වා කවුද? සතිෂ්ක. පවුලක් හයි පිරිසක් ඉන්නේ. මේ පවුලේ කොයි වගේ තැනක්ද වාඩි තියෙන්නේ? ඉහළම තැනක් තියෙනවා. දවසින් දවස ඉහළට එනවා. තවත් මල්ලි කෙනෙකුට අත දෙනවා නම් කොයි විදිහටද අත දෙන්නේ? අපි පාසලේ හොඳම තැනක හිටියා. අපේ මල්ලාටත් ඉහළම වැජම එන්න කියලා තමයි අපි කියන්නේ. ආ කවුද? මම ඉන්දික. ටවුන් එකේ වැඩිපුර මතකයන් තියෙන කොහෙද? හැමතැනම වගේ මතකයක් තියෙන මං ඉන්නේ මඩියේ පොල්ලේ. අදත් ඒ විදිහට මතකයන් තියෙනවද? ඒ වගේමයි. ආ කවුද? මං අමිල. කාඩ් එකක් තියෙන නැති ඉස්කෝලේ කාලේ. මොකක්ද තිබ්බ කාඩ් එක? හුංගයි. මොකක්ද දාලා තිබ්බ කාඩ් එක? හුංගා හුංගා. ආයි කාඩ් එක තාමත් කැමතිද? එහෙම නැත්නම් ඒව අමතක කළා. අමතක කළා නෑ. හොඳට මතකයි. යාළුවෝ දැනුත් කියනවා සමහර යාළුවෝ දැනුත් කියනවා ඉතින්. අපි හැමෝගෙම ජීවිතවල සුන්දර මතකයන් බොහොමයක් තියෙනේ පාසල් ජීවිතේදී. පාසල් ජීවිතේ එකතු කරන සුන්දර මතකයන් අපිට හැමදාමත් කතා කිරීමේ හැකියාවක් තියෙනවා. හෝරාවක් කාලයක් පුරාවට අපි ඕන් සමග කතා කරා. සුන්දර අත්දැකීම් බොහොමයක් සමග ඔබ සමග අපි කතා කරන්න කැමතියි. ඔබේ ආයතනයේදී, ඔබේ වැඩබිමේදී, ඔබේ පාසලේදී 0777 506 605 0114 709 700 මේ දුරකථන අංක දෙකම ඔබට ඉවෘතයි. තවත් අලුත් දවසකදී අපි මුණ ගැහෙමු. ගිහලන ඔබට සුබ දවසක්.